අද මම වීඩියෝ එකෙන් ගේන්නේ ගොඩක් වැදගත් දෙයක්. නිල් කුඩු හදන්න නිල් ලික්විඩ් එක හදන විදිය. ඔයාලා දැන් ඊට පස්සේ කඩෙන් නිල් කුඩු ගේන්න ඕනේ නැහැ නිල් ලික්විඩ් ගේන්න ඕනේ. ඒ වගේම තමයි ඔයාලට ව්‍යාපාරයක් පටන් ගන්නත් පුළුවන් මේක හරි විදියට හදන්න දැනගත්තාම. දා ඉඳලා තිබුණ නිල් පැකට් එක ඔයාලට හරි විදියටම කඩවලට දාගෙන යන්න පුළුවන්. මේව කවදාකවත් නැතු වෙන ව්‍යාපාර නෙමෙයි අනිවාර්යයෙන්ම නිල් කුඩු නිල් ලික්විඩ් හැම කෙනාම පාවිච්චි කරනවා. नील कुडू टिकाक दाला पैकेट करला मेवा विकुन गांडे पुलवान ये वगे में गिदर हादला पाविच करन्दा पुलवान नील कुडू गेनावा कीला एक पार्ट में मेवा लिक्विड हदा गांडे बे मेवा टावश्य केमिकल वर्ग की प्याक तीन मा एक न तमा अदमा वीडियो के किया देने अभी बालों में वीडियो के पासे वाला नील कुडू नील लिक्विड हदा गांडे को हम द कीला नील कुडू वितराक विकुनना ना वेरा टा मेवा में पुलवान पैकेट करला विकुनांडे इससे काले थी बुने का नील पाट कुडू विकाक वातुरटा देमा में नील पाट रे दिए वेने ඒ දැන් තියෙන එක ආදම් පාට වෙනම. ඔයාලට මම සොයන් රැකියාවක් විදිහට මේ දේවල් කියා දෙන්නේ මේවා කවුරුත් කියලා දීලා නැති හින්දා. ඉතින් ඔයාලට මගේ වීඩියෝ ගොඩාක් වටිනවා කියලා මම දන්නවා. ඔයාලට අවශ්‍ය දේවල් තියෙනවා නම් කමෙන්ට් එකක් දාලා තියන්න. මම පුළුවන් විදිහට වීඩියෝ අරගෙන එනවා. ටිකක් ප්‍රමාද වුණත් මම අනිවාර්යයෙන්ම ඔයාලට ඔයාලා කියපු වීඩියෝ එක අරගෙන එනවා. ඉතින් ඔයාලා බලාපොරොත්තු වෙන්න ඉන්න. මගේ වීඩියෝ හැමදාම නරඹන්න නම් මාව subscribe කරලා තියාගන්න. මුලින්ම අපි බලමු මේ නිල් කුඩු එක හදාගන්න විදිහ. नील हदान ओने ना वेरा कैमिकल कड़ेट गिहिलान कोलब बंगसाल विधि तीन कैमिकल कड़वल मेवगा अंपड़वा ओयाल्ट इंडपड़वा एसिड ब्लू पउडर सामान्यपे नील कुड़ हदागन गांडोने एसिड ब्लू वायलट मुखद लादम पाटक हदीन एवगेम तम लिक्विड हदागा तपि इंडोने एसिड ब्लू वायलट मेक वरद गांडिपा हर विधिट इंडे तो तम आपे नील कुड़ हरगेट हदेनि इसर काले अभी दाला तीन एसिड ब्लू एक वितराय देंका सामान्य एसिड ब्लू वायलट तमाय विकने लादाट गण हिंदा ओयाल पुलवा वतुट दाल मेकिंग कुरुटी का दाला टेस्ट कर बलांड नील दान वगे ओयाल रिधि दाल बलांड ओयाल तीन नील कुड़ गिनव पास मेकट अवश्य अमुद्रव्य लिक्विड इकट अवश्य अमुद्रव्य वगे मेकत एट कड़वं कल पैकेट कल विकुन ඔයාලට මම මේ ලික්විඩ් එක හදන්න දෙන කිමිකල් ටික එකතු කරලා කුඩු ටික එකතු කරලා පැකට් කරලා විකුණන්න පුළුවන්. ඒකෙන් පස්සේ වරට නිල් කුඩු ව්‍යාපාරයක් ආරම්භ කරන්න පුළුවන්. ඊළඟට බලමු ලික්විඩ් එක හදන විදිය. අපිට මේකට මුලින්ම ඕනේ ටීනපර් CBS X ග්‍රෑම් දෙකක්. මේ රෙසිපි එක තියෙන්නේ ලීටරයක ප්‍රමාණයක ලික්විඩ් එකක් හදාගන්න. මේකට ග්‍රෑම් දෙක ඕන උනට ටිකක් වැඩිපුර ඔයාලා ගෙනත් තියාගන්න ඕනේ. ඊළඟට ඇසිඩ් බ්ලූ වයලට් එකකින් ග්‍රෑම් 12ක් ගන්න. ඇසිඩ් බ්ලූ වයලට් එකකින් ග්‍රෑම් 12ක් නෙමෙයි ඔයාලා වැඩි ප්‍රමාණයක් ගිනලා තියාගත්තොත් හොඳයි. දිගටම ඕනෙ හින්දා. ඊළඟට අපිට මේකට ඕන වෙන්නේ ඩ්‍රයි විනිග ග්‍රෑම් 2ක්. ඩ්‍රයි විනිග කියන්නේ විනාකිරි පවුඩර් වලට. විනාකිරි පවුඩර් කියන්නේ මේ විනාකිරිම තමයි එක පවුඩර් එකක් විදිහට තමයි එන්නේ. අපේ රටේ ගොඩක් වෙලාවට මේ ඩ්‍රයි විනිග පාවිච්චි කරනවා අඩුයි. ඒත් පිට රටවල මේ ඩ්‍රයි විනිග නිතරම පාවිච්චි කරනවා. මේක හදනකොට අපිට අවශ්‍ය වෙන්නේ ඩ්‍රයි විනිග ග්‍රෑම් 2ක්. අපි මේක ව්‍යාපාරයක් විදිහට කරගෙන යන හින්දා ඔයාලා අනිවාර්යයෙන්ම වැහි වතුර, ලිම් වතුර වගේ දේවල් ගන්න ඕනේ. ඒ කියන්නේ වල ක්ලෝරින් වතුර මේකට යොදා ගන්න එපා. මේ කිමිකල් එක සම්බන්ධ වුණාම ප්‍රශ්න වෙනවා. සාමාන්‍යයෙන් ඩිස්ටිල් වෝටර් කියනවා ඒක අරගත්තට පස්සේ මේක හොඳට හදා ගන්න පුළුවන්. ඉතින් ඒ දේවල් ගන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඔයාලට හොඳම දේ තමයි නිදක වතුර හරි වැහි වතුර හරි අරගෙන හරි විදිහට මේක හදා ගන්න එක. ඩිස්ටිල් වෝටර් ගන්නව නම් ගොඩක් හොඳයි. ඒකෙන් හරි විදිහටම මේක හදා ගන්න පුළුවන්. ඒත් ඉතින් විශාල වියදමක් දරන්න වෙන හින්දා අර විදිහට ඔයාලා ගෙදර වතුර අරගෙන පාවිච්චි කරන්න. දැන් අපි මුලින්ම මේක හදන්න පටන් ගමු. මේකට අපිට ඕනේ වතුර ලීටරය දාලා ඩ්‍රයි විනිගර් ග්‍රෑම් ටික දාගන්න. ඒ දාගෙන හොඳට කලවම් කරන්න ඕනේ. ටීනපර් CBS X එකෙන් අරගෙන මේකට දාලා ඊළඟට කලවම් කරගන්න. ඒක දැම්මට පස්සේ ලා නිල් පාටක් වගේ හැදෙනවා. මේක සාමාන්‍යයෙන් මේ ටීනපොල් එක අපි යොදාගන්නේ බ්‍රයිට්නස් එක එන්නේ. සාමාන්‍යයෙන් ඩිටර්ජන්ට් පවුඩර් වගේ දේවල් හදන කොටත් ලොකු පැහැයක් ගන්න නම් දීප්තියක් ගන්න නම් මේ ටීනපොල් යොදා ගන්නවා. අපි මේ තියෙන බ්ලූ වයලට් එකේ පැහැය එන්න තමයි මේ ටීනපොල් මේ අවස්ථාවේදී යොදාගන්නේ. එතකොට ලොකු දීප්තියක් අපි දාන නිල් එකේ තියෙනවා. ඊළඟට අපි මේකට දාන්නේ මේකට දාන්න අවශ්‍ය ප්‍රධානම අමුද්‍රව්‍ය. ඒ අපි ගෙනත් තියෙන ඇසිඩ් බ්ලූ වයලට් එකෙන් ග්‍රෑම් 12. ඉතින් ඒක දාගෙන මේක හොඳින් දිය කරගන්න ඕනේ. මේ කුරු ටික හොඳටම දිය වුණාට පස්සේ තමයි මේක හරියන්නේ. ඊට පස්සේ අපිට පුළුවන් මේක අරගෙන බෝතල් වලට දාගන්න.
ඔයාලට මේකට ප්‍රිසර්වේටිව් එකක් දාන්න ඕනේ. ඒ කියන්නේ කල් තියාගන්න ද්‍රව්‍යයක් දාන්න අවශ්‍ය නැහැ විනාකිලි දාලා හින්දා. මේ වට බෝතල් වර්ග වලට පිටකොටුවේ තොග විලඳපලේ තියෙනවා ඒවෙන් ගන්න පුළුවන්. ඒ වගේම දරාස් එක හරහා ගෙන්න ගන්නත් පුළුවන්. ඉතින් කැමැති විදිහට ගෙන්නගෙන ලේබල් එකක් ගහලා ලියාපදිංචියක් කරගෙන මේවා